පහුගිය 21 වෙනිදා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකට අලුතෙන් එකක් එකතු වුණා. තලත අතුකෝරල නොවන පාර්ලිමේන්තුවේ කතාවක් කියලා අයිම්ම වෙලා ගෙදරම ගියයි. කොහොමත් අවමාසයයිනේ නේද? කොහොමත් අවමාසයයිනේ. ඊළඟ 21 කියන්නේ සැප්තැම්බර් 21 ජනාධිපතිවරණේ 22 කවුන්ටින් ඉවරයි 23 අනුර ජනාධිපති වෙනවා කියලා හැන්සාඩ් එකටම කියලා ගියා තාතන. හැන්සාඩ් එකේ තියෙනවා දැන්. ඔය කාර්යාල දාගෙන ගම්වල තවත් ඉන්නව නම් සජිත් ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂයේ අයට කියන්න නම් අර තලතන ඕනගේ කතාව අහපල්ලා. නේද? අපරාධේ. පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් දාලා ගියේ නිකන් නෙමෙයි. ඈ? පාර්ලිමේන්තු දේශපාලන කරනවද? එක්සත් ජාතික පක්ෂේ නැත්තම් සජිත් ළඟ හිටපු ජේෂ්ඨ ඇමති කෙනෙක්. දැන් එහෙම කෙනා දාලා යන්නේ ඇයි? එයා කිව්වා දැන් මට දැන් අපිට වෙන්නේ සියදෙවෙන සාගන්න. අන්න පේනවද? අනුර මුළු රටම එකතු කරලා රටම අනුරට අපි අනාතයි ජාතික ජනබල වේග ඊළඟ මැතිවරණය ඉහළින්ම දෙනවා කියලා කිව්වා. ඉහළින්ම දෙනවා කියලා කිව්වා. ඒ නිසා දැන් ඒගොල්ලෝ ගැන කතා කරන්න ගොඩක් වෙලා නැහැ. කතා කරන්නම් බොහෝ දේවල් තියෙනවා. නමුත් කියන්න ඕනේ මේ වගේ දෙක තුනක් තියෙනවා. ඔය උදේට පත්තර කියන අය මාධ්‍ය සාකච්ඡා තියෙන හාදෝ කියන බොරු ගැන. ඒගොල්ලෝ කියන ඒවා ගැන වැඩි හොයන්න යන්න එපා. මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහගන්න. මේ රවීලා චින්තක සහෝදරලා දැන් ගොඩක් අය. අපි නොච්චාගම ටවුමේ තිබුණා ව්‍යාපාරික සහ විද්වත් හමුවක්. මේට කලින් පොකොට්ටුවට වැඩ කරපු UNP එකට වැඩ කරපු සංවිධානක මට්ටම් වල හිටපු සංවිධායක සියලු දෙනා ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ දැන් ඇදී ඉතින් අපිත් මේ හැම තැනම ගියා. යක උන් අපිව දාලා යනවා කිසි ගාණක් නැතුව. ඒගොල්ලෝ හිතන් ඉන්නවලු යන යන පැත්තට අපිත් එයි කියලා. එහෙමද? චන්දසේන අප්පච්චි හිටපු මහින්ද දාලා රණවිට මොකක් කියනවද දන්නේ නේද? ඩැඩි නෑ සේමසිංහ නම් එහෙම කියන ඇති. ඈ කිරි අප්පච්චි කියලා කියනවා කියන්නේ. මිනිහ කෝටුත් ගහගෙන ඉන්නේ දැන් ඇයි? රනිල් කෝට් ඇඳින්නේ. දැන් ඉන්නකම් කෝට් ඇඳලා නැහැ මිනිහා. ඇයි මහින්ද කැඳු වැන්දේ දැන් මිනිහ දෙහෙම. දැන් කෝට් ගහනවා ඇයි? දැන් දඩා අඳින්නේ කෝට් නේද ඉඳලා වෙන්නේ නැති. නේ. මුන් පැත්ත මාරු කරනවා. කට්ටිය හිටන් ඉන්නවා මේ මහින්දලා නිසා තමයි අනිත් උන් ඡන්ද දෙන්නේ නැති රටේ මිනිස්සු අපි ගියොත් දෙයි කියලා. ඒතර මහ බැංකු කඩපු රනිල් හොඳයි. නේද? මහ බැංකු කඩපු රනිල් හොඳයි. හොරා කාපු රණි මහින්දලාට වඩා දැන් ඉන්නේ හොරා මහ බැංකු කඩපු රනිල් වික්‍රමසිංහත් එක්ක හොරු ටික ඉන්නේ. ඒකෙන් මහින්දලා බේරෙන්නේ නැහැ නේද? මේ ටික ඔක්කොම කොහෙද ගියත් එකට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. එනිසා අද මේ පැත්ත මාරු කර කර යන හැමෝටම ඇත්ත උත්තරේ දෙන්න ජනතාව තමන්ගේ පැත්ත තෝරලා තියෙනවා. ඒ තමයි මාලිමාවේ පැත්ත. ලබන 21 වෙනිදාට මේ රටේ දේශපාලනයේ නව පරිච්ඡේදයක් ලියන්න තමයි මේ රටේ ජනතාව දැන් පෙළගහලා තියෙන්නේ. ඒකට තමයි මේ එකතු වෙමින් තියෙන්නේ. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.